අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමග මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු කුවත් සිරස්තල වෙත අතිරේක තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ අවසන් දිනය අදයි මහ මැතිවරණේ ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් හෙට ශ්‍රීලංකාව කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය කළ බව බ්‍රිතාන්‍ය කියයි. බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරයටත් අවසර. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද රාත්‍රී වීථි සංචාරය කෙරේ. ජන ජීවිතය නගා සිටුවීමේ නව යුගයක් ඇරඹීමට සජිත්ගෙන් සැලසුම්. සංචාරක ශේෂ්ත්‍රයේ නව රැකියා ප්‍රවර්ධනයට අගමැතිවරයාගෙන් යෝජනා. එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ ගණනාවක් රට තුල නැහැ ඇත්තේ එක පක්ෂයයි එජාප නායකයාගෙන් ප්‍රකාශයක් ප්‍රථමයෙන් නවදහනිය මුකරමු දේශීය පුවත් වෙත තැපල් ඡන්ද දායකයින් හට තැපල් ඡන්දය භාවිතා කිරීම සඳහා ලබා දුන් අතිරේක දින දෙක අදින් අවසන් වෙනවා ඒ අනුව අද පෙරවරු 8:30 සිට පස්වරු දෙක දක්වා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා දී ඇති බවයි මැතිවරණ කොමිසම සභාව ප්‍රකාශ කළේ. මේ අතර මහ මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට දිනය නම් කර ඇති අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදා හැරීම සිදු කරන බවයි නියෝජිත තැපැල්පති රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කළේ. නියමිත දිනවල තැපැල් ඡන්දේ භාවිතා කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකින් සඳහා ඡන්දය සලකුණු කිරීමට අද දිනේද අවස්ථාව ලබා දී තිබෙනවා. තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ පෙරවරු 8:30 සිට පසුරු 2 දක්වා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා දී ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළා. මෙවර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම පසුගිය 14 වෙනිදා ආරම්භ වූ අතර එය පසුගිය 21 වෙනිදා දක්වා අදියර කිහිපයක් යටතේ පැවැත්වුණා. කෙසේ වෙතත් සුගේ මැතිවරණ වලට සාපේක්ෂව මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ප්‍රතිශතය අඩු මට්ටමක පැවතීම හේතුවෙන් ඒ සඳහා තවත් අමතර කාලයක් ප්‍රකාශයටපත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළා. මේ අතර ඡන්දය ප්‍රකාශ කිරීමේදී තම අනන්‍යතාවය තහවුරු කිරීමට තාවකාලික හැඳුම්පත් සකස් කිරීම සඳහා ලබා දී ඇති කාලය ලබන 29 වනදායින් අවසන් වන බව පෙෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා. මෙවර මහ මැතිවරණයට අදාළව මෙවන විට පැමිණිලි 4684ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළා. ඉන් පැමිණිලි 3738ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයේ ලැබී ඇති අතර තවත් පැමිණිලි 946ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයේ ලැබී ඇති බව එම කොමිසම සඳහන් කළා. එම සියලු පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති බවද වාර්තා වනවා. මෙවර මහ මැතිවරණයට අදාළව ප්‍රජාතන්ත්‍ර ක්‍රියා සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් මේ දක්වත් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. මහමැතිවරණයේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට නම් කර තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කළා. මේ වන විට නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු වලින් 75%ක් මේ වන විට අවසන් කර ඇති අතර හෙට එම කටයුතු වලින් 85%ක් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන් 11 දෙනෙකු ඊයේ දින මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. යනුව මෙරට සමස්ත COVID-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2764ක් වන බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. ඊයේ දිනේදී නව ආසාදිතයින් 11 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දිනේදී තහවුරු වූ ආසාදිතයින් 11 දෙනා අතර කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින් 9 දෙනෙකු, කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු සහ එංගලන්තයේ සිට පැමිණි එක් පුද්ගලයෙකුද ඇතුළත් වනවා. මෙවන විට පූර්ණ සුව ලැබා පුත්කලින් 2094 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති අතර පුත්කලින් 659 දෙනෙකු තවදුරටත් රෝහල්වල වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවනවා. ඊයේ දින බ්‍රිතාන්‍ය සංචාරකින්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අවසර ලබා දෙමින් පනවා තිබූ සංචාරක සීමා ලිහිල් කිරීමට එරට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව තුළ වත්මන් COVID-19 වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදු කළ පූර්ව නිරීක්ෂණයකින් අනතුරුවයි.
මෙවන විට ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ වසදාමා ඇති බවත් දින 14ක කාලයක් නිරෝධායනයට ලක්වීම අනිවාර්ය වන බවයි බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යංශය සිය පුරවැසියන්ට වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ COVID-19 වසංගතය සාර්ථක ලෙස පාලනය කළ රටවල් සඳහා බ්‍රිතාන්‍ය මීට පෙර සිය පුරවැසියන්ට සංචාරය කිරීමට හැකි බව නිවේදනය කරමින් මීට සති දෙකකට ඉහතදී හරිත ලැයිස්තුවක් නිකුත් කරන ලැබුවා අමරිකාවේ කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ඊයේ 142 ඉක්මවා තිබෙනවා. ඊකොත් පැය 24 තුලදී එරටින් නව ආසාදිතින් 77885 දෙනෙකු වාර්තා වී තිබුණා. අමරිකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 148478ක්. අමරිකාවෙන් මෙවැනි විට පැයට කොවිඩ් ආසාදිතින් 2600ක් පමණ වාර්තා වන බව නවතම විදෙස් වාර්තාවල පෙන්වා දෙනවා. සංචාරක කර්මාන්තය දියුණු කරමින් එම ශ්‍රේෂ්ඨය ආශ්‍රිත රැකියා ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් සංවිධානය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයතහවුරු කිරීමේ ජන හමුවක් බදුල්ල විල්සන් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඒ අග්‍රමත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ එක්තරා යුගයක පිට භීෂණ පිළිබඳව අවබෝධයක් තියෙන තරුණයෝ මෙතන ඉන්නවද කියලා මම දන්නේ නැහැ. ඉන්නවා. ඒක තමයි ඉතිහාසය. මේ ප්‍රදේශය තුල මේ ආකාරයෙන් භීෂණය රජ කරපු යුගයක් තිබුණා. ඒ අවසන් කරලා අද බදුල්ල දිස්ත්‍රික්කය වඩා ශක්තිමත් ඉදිරියට ගෙන යන්න අපි තීන්දු කරලා තියෙනවා. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය දියුණු කරන්න බණ්ඩාර වෙලා ඇල්ල ඇතුළුව සංචාරක කලාපලි සාඳුන්වලා දෙන්න අපි තීන්දු කරගෙන තියෙනවා. ඇල්ල ප්‍රදේශයේ ලෝකේ පිරිසුදුම ස්වභාවික වායුව තියෙනවා කියලා තමයි කියන්නේ. එමනම් මේ ප්‍රදේශ ශක්තිමත්ව දියුණු කිරීම තුළින් ප්‍රදේශයේ තරුණයන්ට රැකියා අවස්ථාවන් එමට ලැබෙනවා. ඒ වගේම බණ්ඩාර වෙල පණංගල වැව ආශ්‍රිත ප්‍රදේශය, මහියංගන සොරබොර වැව ආශ්‍රිත කලාපය, ලුණුගල මඩොල්සිම නගරය ආදී ප්‍රදේශ සංචාරක පුරවරයන් වශයෙන් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. අපුදලේ නගරයේ සංචාරක ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම අපි තීන්දුව කරලා තියෙනවා. දියලුම දියැල්ල ප්‍රදේශයේ සංචාරක ප්‍රවර්ධන සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හේතුලින් නව සංචාරක හෝටල් පහසුකම් වැඩි දියුණු කිරීම ආදිය තුලින් අවශ්‍ය රැකියා අවස්ථාවන් ගොඩනැගෙන පෞද්ගලික අංශේ ආරක්ෂාව ලැබෙන වැඩපිළිවෙල ගොඩක් යත් කිරීම අපි අනිවාර්යයෙන්ම කරනවා. ජනතාව ආරක්ෂා කරන ජනතාවට ශක්තිය ලබා දෙන නව යුගයක් සමග ජනබලවේග රජයක් ඇතුළතේ නිර්මාණය කරන බව එම බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ යටිනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සමගි ජන බලවේගයෙන් මෙවර මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකින්ගේ ජයතහුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් යටිනුවර ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අනිවාර්යයෙන්ම සමගි ජන බලවේගයේ ජයග්‍රහණය සමග මාර්තු අප්‍රේල් මාස දෙකට තමුන්නාන්සේලාගෙන් අය කරපු මුදල අපි නැවතත් වරක් විදුලි පාරිභෝගිකයින්ට නැවත ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නේ. ආර්ථික විද්‍යා මූලධර්ම නොදන්න ආණ්ඩුවක් ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව කිසිදු අවබෝධයක් නැති මුදල් ලැබදිවරෙක් අද රටේ සිටින්නේ. නමුත් මම තරුණාංශයට කියන්නේ අපිට තියෙනවා විසඳුම. ආණ්ඩුව බිහි කරගුවාම අපි අනිවාර්යෙන්ම පළවෙනි පැය 24 තුල තෙල් මිල අඩු කරනවාමයි කියන එක මම තමුන්නාසයන් කියන්නේ. ලෝකයේ බොරතෙල් දරලේක මිල පහළටම වැටිලා තියෙන මොහොතක ආණ්ඩුව ප්‍රකාශ කරලා තියෙනවා මාස 12ක් යනකම් තෙල් මිල වෙනස් කරන්නේ නැහැලු. අවුරුද්දකට තෙල් මිල වෙනස් කරන්නේ නැහැලු මේ ආණ්ඩුව. ජීවන බරින් රටේ ජනතාව මිරිකලා තෙරපිලා අන්ත අසහනයකට පත් වෙනවා. අපි තමුන්නාසයන්ට කියනවා ජනතාව රැකගන්න යුගයයි ඉදිරියට නිර්මාණය වන්න. ජනතාව ආරක්ෂා කරන යුගයේ ජනතාවට ශක්තිය ලබා දෙන යුගයේ ජනතාවගේ ජන ජීවිතය සුඛිත මූලිත කරන යුගය අපි අනිවාර්යයෙන්ම නිර්මාණය කරනවා. දුරකටනේ ජයග්‍රහණය කියන්නේ හිතක් පපුවක් ඇති ආණ්ඩුවක් බිහිවීමයි. දුකටපත් වී සිටින ජනතාව සැපතටපත් කරන යුගය අපේ රජය තුළින් අපි බිහි කරනවා ඒකාන්තයි. ශ්‍රී ලංකාව තුල එක්සත් ජාතික පක්ෂ කිහිපයක් නොමැති බවත් ඇත්තේ එකම එක එක්සත් ජාතික පක්ෂයක් බවත් එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්.
වරමක් දුන්නත් අපි ආණ්ඩුව දන්නෝ වරමක් නැත්තම් අපි පක්ෂේ ඉන්නවා කියලා. රට ආරක්ෂා කරන්න තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ පමණයි කියලා මම කියන්න කැමතියි. මේ රටේ එක්සත් ජාතික පක්ෂ දෙකක් නැහැ. තුනක් නැහැ. හතරක් නැහැ. සමහරු කියන අපි එක්සත් ජාතික පක්ෂය කියලා. සමහරු කියන එක්සත් ජාතික පක්ෂයෙන් අපිට බලය දුන්නා කියලා වෙනත් පක්ෂකින් තරණය කරන්න. ඒ මොකක්වත් වෙලා නැහැ. අන්තිමට අපිට විරුද්ධව ගිහින් නඩු දැම්මා. මට නම් කමන්නේ ඕන තරම් ඕන උසාවියකට යන්න ලංකාවේ මදි නම් ඕණ්ඩම් ජාත්‍යන්තර උසාවියට යන්න ඒකත් මදි නම් සත්‍ව දෙවියට හරි ගිහින් කියන්න කොහෙ ගියත් පැරදෙනවා. මේ කියන්නේ සමගි ජන බලවේ කියන්නේ වෙන පක්ෂය එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව දැම්ම එක. තමන් කෑ ගහලා වැඩක් නැහැ නේ මං සුදුද සුදුද සුදු කියලා උසාවිය කියන තමන් කළුයි කියලා තුන් පාරක් කිව්වනේ. මේක වෙන පක්ෂයක්. පළමුවෙන් බලන්නේ ඡන්ද ප්‍රතිඵල ආවේ ගමන් අපේ සිරිකොතට ගහලා අල්ලන්නලු. අපි ගිහින් කියන්නේ අපිට ඕන එක ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලය ගන්න, TNA කාර්යාලය ගන්න, අපිට ඕන නැනේ පොට්ටුවේ කාර්යාලය ගන්න අපේ වැඩක් නෙමෙයි. අපේ පළවෙනි ක්‍රියාව ඡන්දෙන් පස්සේ වෙන මිනිහෙක්ගේ ගොඩනැගිල්ලට ගල් ගහලා කඩාපැන ලයිට් බල්බ් ටික ගෙනියන්න, පුටු ටික ගෙනියන්න, කෝප්ප ටික ගෙනියන්න. ඔකට පුළුවන් ඉන්න ඡන්දෙකට ඉන්න. ඒකයි මම අහන්නේ. ජනතා අපේක්ෂා දිනපුන කණ්ඩායමක් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බවත් එවැනි කණ්ඩායමක් සිටින්නේ ජාතික ජනබලවේගයට පමණක් බවත් එම බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පාරදුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. සජිත් පිළයි රණීත් පිළයි දෙගොල්ලෝ ගහගන්නවා. දැන් ලංකාවේ ලොකම ගැටුම තියෙන කෝය අත්ද නේද? චූලෝදර මහෝදර ගැටුම වගේ. රන්ලි ප්‍රමසිංහ මහත්තයා කියනවා බලම්බ සිරිකොත ගන්න හැටි ආවෙන්දයන් පස්සේ එයාගේ හීනේ තමයි අගෝස්තු ආවෙන්දයන් පස්සේ සිරිකොත බදාගෙන ඉන්නේ. නොවිත වඩා මේ ගමේ කොරින් එක්සත් ජාතික පාක්ෂිකෙන් ඇහුවොත් එහෙම රට හදන්නේ කොහොමද ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද කියලා හොඳ ලස්සනට කියයි ඊට වඩා. ආණ්ඩුව රුපියල් 5000 දෙනකොට මෙයා කියනවා මං ආව 20000 දෙනවා. පුළුවන් නම් හොඳයි. දෙන හැටි කියන්න ඕන. ආණ්ඩුව සමෘද්ධි වෙනවා එයා ජනසභය සමෘද්ධි දෙකම දෙනවා. කාටද කියන්නේ කියන්නකෝ මේව. කොහොමත් මතක තියාගන්න රනිල් පිළෙනොත් සජිත් පිළෙනොත් සැලකිතු ගාන ඒ පැත්තට පන්න ගන්නට දැනටම දැලෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ ඔබ වෙනුවෙන් බලපෑම් කරලා ඔබට දේවා දිනාදෙන කණ්ඩායම ශක්තිමත් වෙන තරමට ඔබට හොදයි. අපි හදමු හොඳ කණ්ඩායමක් මාලිමාවෙන් ඇතුලේ. මේ මීට කලින් පාර්ලිමේන්තුව නොකරපු වැඩ කරා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය වළක්වා ගැනීමට දූෂණයෙන් වංචාවෙන් තොර අවංක ජනතා නියෝජිතයින් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ඩලස් අලහ පෙරම මහතා පවසනවා. ඒ මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මහජන නියෝජිතයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගැන තියෙන්නේ ඉතාම අප්‍රසන්න හැඟීමක්. පාර්ලිමේන්තුවට යන්නේ හම්බ කරන්න. පාර්ලිමේන්තුවට ගිය මිනිස්සු හොරගම් කරනවා. පාර්ලිමේන්තුගේ අඩුගානේ මාස දෙකක් මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තුව සස්පෙන්ඩ් කරන්න තහනම් කරන්න ඕනි කියලා. මේ වෙනුවෙන් තුනෙන් දෙකේ බලයක් ගෝඨාභය ජනාධිපතිතුමා ඉල්ලනවා. ඒකට ගැළපෙන කණ්ඩායම පාර්ලිමේන්තුවට යවන්න. කොච්චර තව දුර යන්න තියෙනවද? අන්තිම ස්ටේෂන් එක හම්බ වෙන්නේ අගෝසු 5 වෙනිදා. එසා ඒ කොච්චර නගින් බය නැතුව විශ්වාස කරන්න හොඳ ඩ්‍රයිවර් මහත්තයෙක් එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් ඉන්න කෝච්චියේ. පීලි පන්නන්නේ නැති. ඒ විශ්වාසය ඇතුව තමනාස් අගෝසු 5 වෙනිදා දරුවන් වෙනුවෙන් තීන්දුවක් ගන්න. එළබෙන පාර්ලිමේන්තු මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් අපි හැමදාම ශ්‍රී ලංකාව කියන්නේ තුන්වෙනි ලෝකේ රටක් සංවර්ධනය වෙමින් පවතින රටක් කියන එක අවුරුදු ගාණක් තිස්සේ අහලා තියෙන වචනය වෙනස් කරන්නට ඉදිරි අවුරුදු 5 ඇතුළත මේ රට සංවර්ධිත රටක් බවට පත් කරන්නට මේ පොදු ජන පෙරමුණ වෙනුවෙන් ඔබ සියලුම දෙනා සහයෝගය දෙයි කියලා මම විශ්වාස කරනවා. කොරෝනා සම්බන්ධයෙන් රටට බොරු කිව්වා. ජනතාවට උනේ මොකද්ද කියලා ජනතාවටම තේරෙන්නේ නැහැ. පොහොට්ටුවට විශේෂයෙන්ම ඡන්ද දුන්න අය. ඒ අය අන්ධ මන්ද වෙලා මේ తాවකාලික ආණ්ඩුව පරාජයක
අභියස ඉන්දිය මිත්‍ර උන්නේ පරාජයක අභියස සාටකේ වැළලුවා කියලා තට්ටිය කිව්වා සාටකේ වලලන්න මේ ජනතාව කවදාවත් ඉඩ දුන්නේ නැහැ ඒ නිසා තමයි අවුරුදු 4මාරක් ඇතුළත අපිට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව මේ රටේ ජනාධිපති කරන්න එකවන්න එකතු වුණා පහුගිය ඡන්දෙට පිට රටින් සිංහ කොඩි දාගෙන ගෙනාවා ගෙනල්ලා ඡන්දෙ දැම්මයි කිව්වා නමුත් අද වෙනකොට ඒගොල්ලෝ මිනිස් බෝම්බ බවට පත් වෙලා රණවිරු පට්ටම් දීලා සුවවිරු පට්ටම් දීලා රටවිරු පට්ටම් දීලා මාධ්‍ය සම්දර්ශන දැම්මට කොවිඩ් රෝගෙන් වැඩියෙන්ම මේ රටේ ආසාදිත වෙලා තියෙන රණවිරුවෝ අපේ රණවිරුවන් විවරු යුද්ධාධිකරණයට ගෙනියන ද්‍රෝහි පාවාදීම සිදු වෙනකොට අපේ නායකයන්ට කරදර කරනකොට ඒට මුහුණ දොන්න යෝධ ජනබලයේ ඉදිරියේ UNP ආණ්ඩුව දනගස්වන්නට පුළුවන්කම ඇති වුණා අපේ පක්ෂය දෙවන්ත පක්ෂය මේ දෙවන්ත පක්ෂය කිසිදාක කාටවත් වටන්න බැරි පක්ෂය විනය පරීක්ෂණ තියලා වෙනත් පක්ෂවලට ගියායි සම්පූර්ණයෙන් ඉවත් කරනවා විනය ආරක්ෂා කරන පක්ෂයක් එක්සත් ජාතික පක්ෂය ඒ නිසා අපි ඉල්ලා සිටින එක්සත් ජාතික පක්ෂයට ඉහෙලිම ඔසවා තබන පෞද්ගල ආණ්ඩුව කාලේ පිට රටත් එක්ක ගහගත්ත ගිවිසු සමහර ගිවිසු මේ රටට උබිනෙව නෙමේ ඒ වගේම සමහර අනපත සම්මත කරගත්ත දේවල් මේ රටට හොඳක් වෙන දේවල් නෙමේ එහෙමනම් ඒ අනපනත් අවශ්‍යකරන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යන්න අවශ්‍යතාවය තියෙන නිසා තමයි 3/2 බලයක් ඉල්ලන්නේ. දැන් මේ ආණ්ඩුව 3/2 බලයක් ඉල්ලනවා. මේක දවල් හිණයක් 3/2ක් නෙමෙයි ආසන 100ක් ගන්න බෑ කාටවත්. සිරිකොත අල්ලා ගැනීම නෙමෙයි අපි මේ පක්ෂය ජයග්‍රහණය කරවන්න අපි බලන්නේ. මේ ආණ්ඩුව අයින් කරලා ආණ්ඩුවක් ගන්න. ආණ්ඩුවක් අරගෙන සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් අලුත් රටක් ගොඩනගන්න. අපි මතක් කරලා දෙන්නට ඕන එක්සත් ජාතික පක්ෂයේ යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමතිවරු විල්පත්තුව විනා කරලා නිදන් හාරලා මේ රටල මහා විනාශයක් කළා ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද වීදි සංචාරය කිරීමට නියමිතයි ඒ රාත්‍රී 7:14ට යෙදෙන සුබ මොහොතකින් මේ නිමිත්තෙන් සමරමුද්‍ර තුනක් නිකුත් කිරීම අද පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී සිදු කෙරුණා මවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු වන කුඹල් පෙරහැර අද රාත්‍රී 7:14ට යෙදෙන සුබ මොහොතින් ශ්‍රී දළදා මාලිගාවෙන් දකුණු දිශාභිමුඛව පිටත්ව මහනුවර නගරයේ වීදි සංචාරයේ කිරීමට නියමිත බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩ නිලමේ ප්‍රදීප් නිලංග දෑල නිලමේතුමන් අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා පළමු කුඹල් පෙරහැරේ ආරම්භක දිනයේ අද දිනේ මල්වතුස්කිරි උබේ මහා විහාරයේ අතිපූජ්‍ය මහානා හිම්පාණන් වහන්සේලා දෙනමගේ ඒ වගේම අධිගෞරව ජනාධිපතිතුමන් අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ රජයේ සෞඛ්‍යාංශ සියල්ල සමග සාකච්ඡා කොට මෙවර පෙරහැර සෞඛ්‍ය ආරක්ෂිතව ඒ වගේම මහජන සහභාගීත්වයෙන් තොරව පවත්වන්න අපි තීරණය කළා. මෙවර පෙරහැර මංගල්‍යයේ මහජන සහභාගීත්වයෙන් තොරවද සම්ප්‍රදායික චාරිත්‍රවලට මුල් තැන් දෙමින් විචිත්‍රවත් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි දියවඩ නිලමේතුමන් වැඩිදුරටත් සඳහන් කළේ. අද පස්වරුවේ දළදා මාලිගාවෙන් පිටත්වන කුඹල් පෙරහැර දළදා වීදිය DS සේනානායක වීදිය පන්සල පාර දේව වීදිය කොළඹ වීදිය හරහා ගමන් කර නැවත DS සේනානායක වීදිය ඔස්සේ දළදා මාලිගා පරිශ්‍රයට ගෙවදීමට නියමිතයි. මේ අතර රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ පස්වන දිනය අදට යෙදී තිබෙනවා. අලුයම 4 සිට දහවල් 12 දක්වා දේවාල භූමියට පැමිණෙන බැතිමතුන් සඳහා ආගමික වතාවත් සඳහා සම්බන්ධ වීමට අවස්ථාව සලසා දී තිබෙනවා. සෞඛ්‍ය අංශවල දැඩි උපදෙස් අනුගමනය කරමින් පසුගිය ජූලි 21 වන දින ආරම්භ වූ රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය එළඹෙන අගෝස්තු 4 වෙනිදා දිය කැපීමේ චාරිත්‍රයෙන් අවසන් වීමට නියමිතයි. එත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි යලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.